රිදී පැහැ මුහුදින් වට කරන ලද කොතේ උබිමක ජීවත් වුණු අපේ රටේ වැසියන් තම සුරක්ෂිතතාව ගැන සෑහීමකට පත්ව සිටියා. ඒ නිසාම ඔවුන් තම වස්තුවටත් තම කර්මාන්ත ආදියටත් නිසි රැකවරණයේ යෙදුවේ නැහැ. ඔවුන්ගේ අවශ්‍යතා අල්පයි. ඔවුන් තම ධනිය වැඩිපුරම වැය කළේ විවිධ ආගමික කටයුතු වලටයි. ආගමික ප්‍රසාද නිර්මාණයන්ටයි. ඒවා රන් සහ මුතු මැණික්වලින් සරසන්න විශාල වැයබරක් දැරුවා. එහි ප්‍රතිඵලය වුණේ ආරක්ෂාව නොයදා තිබුණු වෙරළ තීරය ආක්‍රමණය කරන්නට අධිරාජ්‍යවාදී කොල්ලකාරීන්ට ඉඩ ලැබුණු එකයි. මේ කොල්ලකාරයෝ අන්තිමට අපේ සිහසුනද ඩැහැගෙන රටත් ජනතාවත් පාලනය කළා. මෙකී විවරණය කරන්නේ මහාචාර්ය ගුණපාල මලලසේකර. මෙම ව්‍යසනය බාහිරින් විතරක් නෙවෙයි අභ්‍යන්තරයෙන්ද සිදුවුන බව මලලසේකර කියනවා. එහෙම බලනකොට 1505-2025 කාලය ගත්තොත් වසර 520ක් අපි රටක් හැටියට කොල්ල කෑමට නතු වෙලා තියෙනවා. මේක ආර්ථික, සමාජ හා දේශපාලන යන සෑම අංශයකින්ම සිදුවුණා. ආක්‍රමණිකයින් වැවිලි ආර්ථිකයෙහි එක්තරා දොරක් අපිට ඇරලා දීලා තියෙනවා. ඒත් එක්කම රටේ වස්තු කොල්ලයකුත් බරපතලව සිද්ධ වුණා. ඒකෙ හැටි එහෙම තමයි. දොරක් ඇරෙනකොට දොරෙන් පිටවෙන දේවලුත් තියෙනවා. හැබැයි මේ අතර යටත් විජිත ආනුභවයෙන් නූතන දැනුම් අවකාශයකුත් අපට විවර වුණු බව පිළිගන්න අවශ්‍යයි. බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙච්ච ආසන්න වර්ෂ කිහිපයේදීව අපි ආසියාවේ දෙවැනි හොඳම ආර්ථිකයට හිමිකම් කිව්වා. අපි දරුණු ආර්ථික ආඝාතයකට වැටුණේ ලංකාවේ සීමිත ප්‍රභූ පන්තිය තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කරන්න පටන් ගත්තට පස්සෙයි. ඔන්න ඉතින් වසර 76කට පස්සේ පොදු මහජන නිර්ප්‍රභූ පන්තිය අතට බලය මාරු වෙමින් තියෙනවා. ඉතින් රිදී පැහැ මුහුදින් වටවෙච්ච කොදෙව්ව ලෝකයට සම්බන්ධ කරන්න දැන් කාලේ හරි. ලෝකයේ සැපයුම් ජාලයට අපි සම්බන්ධ වෙන්න ඕනි. ගෝලීය ආර්ථිකයේ පංගුවක් අපි අත්පත් කරගන්න ඕනි. රටේ සහ ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාව අංක එකට ගන්න ඕනි. අපි තේරුම් ගන්න අවශ්‍යයි ආරක්ෂාව කියන්නේ සාමයයි සහජීවනයයි මිස වෙනත් දෙයක් නොවන බව. හදබස වියමන විමලනාත් වීරරත්න.